යිබෝ ඔබේකනේ ස්වාදින් රුපාණී රාත්‍රී දහය ප්‍රධාන සිංහලකොත්විකාශයක් සමගින්. මම ශ්‍රීහානාරයසිංහ. මම මදු නිකා කරපුුටු ගල ප්‍රථමෙන් පුවත් සිරස්ථල හෙට රෑ දහයේ සිට පසුදා අලියම හතරතෙක් පටටම ඇඳරි නීතිය. සෑම දිනකම දහයයි හතරයි අතරක්‍රාත්මකයි අඟහරුවාදා බදධ්‍යමරයිෙන් පසු. නිවාහයට ඉඩක් නැහැ. එටත් අනිද්ධාත් වෙජිස්්ටාලඟ විතරයි. සන්ටරණ නීතිය තදින් ක්‍රාත්මකයි. පලාාත් අතර ත්‍රිවිත හමුදාවත් පොලිසික් සීරුවෙන්. පොරෝනා මරණ ලැස්තුවට අදත් එකසිිය හැට එකක් තහවරුවෙද්දී සමස්ත ලැස්තුව හයදහස පනි. තලයි බාන් කාබුලේට ඇතුල්වෙයි ජනපති අශ්්‍ර් තජිකිස්ථානයට පැනයයි. ී දහය සිට අලියම හතර දක්වා හෙට සිට සෑම දිනකමදිවනම ආවරණය වන පරදදිී නිරෝධහයන ඇඳර්මීතිය පැනවීමට රජය තීරණය කරති වෙනවා. මේ අතර අනිද්දාා මධ්‍යම රාත්‍රියේ ඉඳලා නැවත දැනුම් දෙනතුරු විවාහ මංගල උත්සවවලට අවසරහිමි වෙන්නේ නැහැ. ජනතා ඒක්‍රාශිවීම් නතර කරන්න වගේම සංචරණය සීම කරන්නත් රජය පිවර රැසක්ම අරගෙන තියෙනවා. ්‍රත්්‍රි දහයි ට අලියම හතර දක්වා හෙට සිට නැත ැනුම් දෙන තුර සෑම දිනකදීම. දෙවයින්න ආරනයවන පරිදි නිරෝධහ ඇැදිරනීතිය පැනීමට තීරනෙ රඇති බවයි COID-19 පැ වැලක්වීමේ ජාතික ක්‍රියන් විත මධ්‍යථනය ප්‍රදහන යොදහමුදා පතිජනරල් ශවේද්‍රසිල්ව මහතා පැසුවේ. අ්‍යවශසේවාවන් හැර සිසු පුද්ගලීන්ට එම කාලය තුළ සංචරනය තහනම් බවද යුදහමුදා පතිරයා කියා සිටිය. එට එනම් දාසේවන දින. සදදා රාත්්‍රී දහයේ සිට පසු දෙන්න උදෑසන හතර දක්වා සෑම දිනකම ක්‍රාත්මකන පරිදි දිවයින්ටම බලපැවත්වන පරිදි නිර්වෝධායන ඇදිරිනීතිය ප්‍රාත්ම කිරීමට කටතුක කර ලබනවා ඒ සමගම තියවශ්‍ය සේවා වඩ වලට පමණක් මේ කාල පරිචය දී ගන් රීමට අපි අවසර ලබා දෙනවා. මෙමගින් රටේ ජනතාව කිසිදු පුද්ගලෙක් මේ කාල සීම ඇදී ගමන් නොකරන බවට සහතික කර ගැනීමට සියලුම, පොලිසිසා හමුදදා යදීමට අප බවරොත්තුව වවා. ලබ හත් ව ධ මර. සිට යලි ැනම් දෙනතුර නිවෙස්ලහ උත්වශාලාවල විවාහ මංගල්ලි සඳහා අවසරහිමිවන්නේ නැති බව. රජයේ ප්‍රෘති අධ්‍යක්ෂජනරල් මහන් සමරණයක මහතා නිවදනය කරනවා. එෙන්ම අද මා්‍යමරාතුරය සිට ජනයා ඒකරාශී වන කිසිදු අවස්ථාවකට අවසරහිමි වන්නේ නැ. අව ල්වල වරකට ැස්වී ට හැකිවන්නේ. එහි දහරිතාවෙන් සියයට පනහකට නොවැඩි පිරිසකටයි. කෙව්වද ප්‍රසිද්ධස්ථන වල ගැසීමෙන් හැකිතාක්वाල කියින්න්නන්නේ. රජය එල්ලාසිටන බව ොID-19 පැම වැලක්වීම ජාතික්‍රියන් විත ධ්‍යථන ප්‍රධන ොදහ තා. නල් න්ද්‍රසිල්වා මහතා ප්‍රකාශකරඇති බව රජේ පෝති අධ්‍යක්ෂ ජනරල් වරයා නිකුත් කල නිවේතනී වැතුරටත් දැක්වෙනවා. පොද ස්ාාවල මුකාර නීති ක්‍රියත්ම නොකරන පුදගලි අතනගට ගැනීම සඳහා හට තිනේසිට විශේෂ වැඩපිවෙලා ක්‍රියත්ම කරන බව පොලසිය පවසනවා. පලාත් සංචාණ සීමාව තෞරටත් එයාකාරයටම ක්‍රාත්මක වෙනවා. විශේෂම බස්නහිර පලාාත තුලට ඇතුළවීම පිටවීම. සිදුවනස්ාන ොලහකදදි විශේෂ මාර්ගභාදක යොදාා තිබෙනවා. අපගේ සහයට ත්‍රවිධ හමුදාවේ සසාමාජකීන්ගේ සහයද ලබාගෙන තිබෙනවා මේ සඳහ. බස්නා අගර පලාාත හැරුණු කොට අනිකුත් පලාාත්තුොල මයින්මලද විශේෂ පොලිෂ් මාර්ගභාදක යොදවා තිබෙනවා. මහජනතාවට පලාාත් මයින් මරා ගමන්කිරීමට අවස්ථාවක් නැහැ. එනිසා. අලාත් මයිම් හරහා නිරෝධායන රීතිවලට පටහැනිව ගමන් කිරීමෙන් වලකින් ලෙසට ඉල්ලා සිටු ලබන යම් කෙනෙකුගේ විවාහ මංගල්ලයක් මේ වන විටත් සූදානකර තිබෙනවා නම් අදාල විවාහ රෙජෂ්ටාවරයා තමන්ගේ නිවසට කැදවල මනාලිය එවගේම මනාලයා ඔවුන් දෙදෙනගේ දෙමවපියන්ගේ සහභාගිත්වයෙන් සහ සාක්ෂිකරුවන් දෙගේ සහභාගිත්වෙන් පමණක්. එවැනි ලියාපදිංචයක් කිරීමට හැකියාවතිබෙනවා. මුහුණවාවරණ නීතිය සම්බන්ධයෙන් හට දිනසියට විශේෂ වැඩපිළිවලක් ක්‍රියාත්මකනු ලබනව මුහුණවාවර්ණ නොමැතිව ගමන් කිරීම. ඒවාගේ මුහුණවාවරණ නිසි්‍යයාකාරව නො පැල්ද ගමන් කිරීම. බරපතල වර්දක්ෂේ සලකා කටයුතු කිරීමට සිදුවෙනවා. රජ සේවයට එවගේ අනිකුත් සේවාන්නට දැනුදිලතියෙනවා අත්‍යවශ්‍ය සේවා පමණයි. යා කාරයට සේවකින් යොදෝලා ක්‍රියාත්ම කළයුත්තෙ කියලා යනුව එක් පලාතකට පිටින් තවපලාතක යම් සේවකයේකිින්න්න ෝනම් ඔහු අත්‍යාවශ සේවාවක සාමාජිකයෙක්නම් ඔහුගේ සේවය අත්‍යාවශ්‍යනම් එම අඇතන ප්‍රධානයට ඕන්නම කැදවරන්න පුළුවන්. ලබන මස පහලස්වන දායින් පසු පොදු ස්ථාාවලට පිවිසීමේදේ වයිස අෞරුදු තිහට වැඩිසේරු දෙෙනන කොVවිD මර්ධන එන්නත් මතතුරා දෙකම ලබාගෙන තිබේද යන්න පරීක්ෂාකිරීමට කටයුතුයෝදා තිබෙනවා. රාජකරි සඳහා පැමිණෙන අයිට, ස රාජකරි හැඳනුන් පත ඉදිරිපත් කිරීමෙන් ගවන් පහසු සලසාගත හැකි බව. රාජ මාතෙදිලූ මුණුකම මහතා පවසනවා. හෙට දින සිට පෞද්ගලි බස්්‍රථවල ගමන් කරන වයිසෞරදුතිහට වැඩිචනතාාවගේ කොරුණ මර්ධන එන්නත ලබාගත් කාඩ්පත පරීක්ෂ කරන බව. ක ෞද්ගලි බසහිමියන්ගේ සංග මේ සහපති ගැමුණු විචරත්න මහතා පවසනවා. හට දිනේසිට අපි අනිමාය කරනවා පලාත ඇතුලොත දාවනයතන සියලු ක්ෂාවලයන මගේ තමන්ගේ එනතේ කාට්පතේ චායාපිට පතක් කරගෙනන්න නැත්තන්ය තන්ගේ ස්මර්ට්ෆෝණ එකට හොට එකක් ගාගෙන ඇවිල්ල පෙන්න්න අන්්‍රවාන බලධන දන්ගෙන අප සයෝක මාතුටත් කියයෙනවා අහම්ඹු ලෙස ඒවා පරික්ෂාවට ලක්රන්න කටයුතු කරන්න. ය සවරත තියයටට අඩු කට්ටිය එකක ප්‍රශ්නයක් කරගන්න එපා. වත් කොරෝනාා මරණ එකසිිය හැට එකක් අදදිනීදී සෞඛ සේවධ්‍යක්ෂ ජනරාල්වරයාත් තහවරු කරතිබෙනවා. එයනුව මෙරට කොරණා මරණ සංඛ්‍යාව හයිදහසේසීමාව ඉක්ම වලගයා. දදිනේ තහවරු කළ කොරුණ මරනාතර පිරිමි පුදගලයි නසූතුන් දෙනෙකු සහ,කාන්තාවන් හැත්තෑ අටදිෙකු සිටිනවා. මේගේ පිරිසාතුරින් එකසේ විසි දෙදෙනකුම වයිස අවුදු හැට වැි පුදගලඉන් වනාතර, තිස් සට දෙෙකු වයිසවරදු හැටත් පනස් නවය තර පස වූ අයි. එක් අයිකු වයිසෞරදු තිහටඩු පවයි සෞඛක සේවා ධ්‍යක්ෂ නරල්වරයා තහවර කරඇත්තේ මේනුව රටින් වාර්තා ව සමස්ත කරුණාමරණ සං්‍යාව, හයිදහස් අනු හය දක්වා ඉහළගිය. අදතිනේදී නව කොරුණ ආසාධතිීන් තුන්දහ හරසය තිස් පස්දිනකු වාරතාාවුණන එයනුව මෙරටින් වාර්තාාවන සමස්ත කොරුණ ආසාධතිීන් සංඛ්‍යාව තුන් ලක්ෂ පනසතර දහස් නවසේ හැට රහල් වල සහ අතරමැතිි ප්‍රතිකාර මධ්‍යස්ථනවල තිස් නවදහස්තුන්සිේ එක්දිනෙක ප්‍රතිකාර ලබනවා දෙදහස් තුන්සේ අසු හදනෙනකු සුවේලබා රහල්වලින් පිටවියමත් සමග සුවලැබු සමස්ත කොරුණනරෝගන්ගේ සංඛ්‍යාව තුන් ලක්‍ෂ නවදහ හත්සයේ තිස් දෙකා. රන වයිරසයත් සමග ඇැන් පිරි රෝහල් වල ඔක්සිජන් හිගේයක් ඇතිවේයි පැවසුවද ඔක්සිජන් හිගවීමට පෙර කාරරි ම්ඩල හිඟයක් ඇතිව හැකි බවට කලපු විල රෝහල නිියච අධ්‍යක්ෂ වයිද රක්ෂාන් ෙලන මහතා පවසනවා. පිනිසු කතාරන ඔක්සිජන් ඕල ඉංගයක් ඇතිවේ. නෑ ඇත්තටම ඔක්සිජර්නෝල හිගේක ිස්සල්ල කාර මන්්ඩල හිඟයක් ඇතිවෙන්නේ ඉට තියෙනවා කාර් මන්්ඩලේට උපරීම සහයක් දක්වෙනයුරින්. තබක් රොහල්ගත වඋනාම කටයුතු කරන්න දැන් තියන ප්‍රැබේදයෙන්, රෝගය පැතරීම තීර්වයි, ගරෝගලක්ෂණ තීර්වයි, මන්න්න අන්නු පාතිය හිහලයි ගෙල්ොල්ල ඉන්වා නං යම්කිහි රෝග ලක්ෂණ සහිතුව. තමන්ගේ රෝගලක්‍ෂණ උත්සන්න නං වහාමා ප්‍රදේශ ඉන්න PH.ට වෛද්‍යවරුන්ට කතා කරලා හැකික්මනින් රොහල් ගත වෙලා රෝහල් අදික්ෂණ යටතට පත්වෙෙන්න්න. මේ අතර ඉදිරි සැලසුම් සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා අතරික්තයක් ලෙස ඉදියනු සමාගම් කිහිපයකින් ඔක්සිජ නැනුම් කළ බව රජ්‍යමාත්‍ය මහාචරයචන්න ජයසුමට මහතාමාතති වෙත ප්‍රකශ් කලා. ටම ඉදාවෙන් ඔක්සිජෙන්න් ලබාගැනීමට මූලික කට යද අපි මාසතිහිපයකට පමණ පෙර මොකද යම් හේචින් ශ්‍රී ංකාව තුළ සිීියෙන් හිගියයක් ඇතිවත් එෙමනත්නං ඔක්ෂසියෙන් නිෂපාතිනය වෙන කාර්මිගේ හේතුවක් නිසා හරි තාක්ශනක හේතුවක් නිසා හරි අඩ පඩු නොත්තේම සඳහා තිය විල්ප මනාද කියන අපි දර්ගවිදි සාකච්චා කල තිබුණ කල් වෙලා ඇතුවම. එයන්ුව අපි විට සති කිහිපයකට ඉස්සල්ලම ඔක්සිියන් සන්හා ඇනුමත් දියනු සමාගම් කීපයකට ලබදීලායි තිබුුණල ලබට සතියේද අපි බලාපරොත්තියන යම්්‍රමාණයක් ඔක්සියෙන්න් ගෙන එන එකට දින කිහිපයක් සඳහා අවශ්‍ය වන ක්සිියයෙන් අතරික්තයක් අතියාගන්න එක හොඳයි කියලතමයි. පේ විශේෂ කමිටු මගින් අපිට නිර්දේශ ලබාදීලති. ලෝක සෞඛ්‍යංවිධානයේ පුරෝකතනේටාන්නුව රටතුළ කොරුණා බරණ විශාල වශයෙන් වැඩවීම ඉඩඇති බව ක් ජාතික පක්ෂනායක රනිල ේක්‍රමසිංහ හතා විශේෂණ ේතනයක් නිකුත්රමින් සදහන් කරති බුණ. දැනට මරණ ප්‍රමාණය පන්දාගටත් වැඩි. ලෝකය සෞ්‍ය සංවිධානය මේ සංඛ්‍යාව තිස්දාහා වෙනකන් වැඩිවෙන්න පුළුවන් කියලා ප්‍රකාශ කල්ලත් තිබෙන. එහෙනම් සෞඛ්‍ය සේවැ කඩාඇට පුළුවන් බවට ප්‍රකාශ කල්ලතිය. අපේ ආණ්ඩුවර් ගිය මැයිමාසේ, තත්ත පියවර අරගන්වාන මේ පැරින ප්‍රමාණය දොළොස්ථාව වෙනකං. අඩු කරගන්නට පුලුවන් ඒ කියලා එයාය ප්‍රකාශ කරලා තියෙන. කෙේ නමුත් එම පුරෝකතනය සත්‍යයක් හවාසත්යක් බවට පත් වන්නේ රටේ මහජනතාවගේ ක්‍රිය කලාපේ මත බයි ජති බෝන රෝග වි්‍යාතය කාල්කරෝ ශෂක්ෂ්‍ය වයිද ආනන්ද විශ වික්‍රම මතා පවසන්නේ. ඕඒ පුරෝකතනය කරලා තියන්නේ මොනෑෂ්නිියෝ සිටියකත් එක්ක කරන ලද අධ්‍යනයකින් ඇ ඒක. වෙනවාද බොරුවක් වෙනවද කියන්නේ කරදා පවතින්නේ අපි මත. එතවට මේ සම්බන්ධව රජය ගන්න තීරණ ආයතන ගන්න තීරණ ජනතාව හැසිරෙන ආකාරය පාද්‍යවලින් ලැබෙන දායකත්වය මේ සියලුදේම මත තමයි තීරණය වෙන්නේ මේ තත්වය බොරු කරන්න පුළුවන්ද කියනක. අපි හරියට මේ තත්වයට වැඩකොත් අපිට පුරෝකත ොරු කර පුුවන් නිරෝධහැන නීති උල්ලගය කරම නවූ පොලිස් සේ පෝත්‍රිී ඒවත්තුයායේ පාපන්දු තරගවලියයක් පත්වමින් සිරි තරුණ ෙකුලස්තෙනෙකු අද පස්සරුව පොලිසි අත්ත ඩංකුවට ෙනැතිබෙන තරුණින් හතරස් දෙෙනකු පමණ මෙම තරගාවලිට සහභාගීවී සිට ඇති අතර බොහෝ පිරික් පොලසිය පැමිෙන විට පලාාගෘස්තිබෙනවා. කොරනාමර්ධන එන්නත්වල පළමු මාත්‍රාව ලබාගත් පිරිස එක්කෝටී දහට ලක්‍ෂ පනස් දහසේසීමාව ඉක් මොලගියා. එත් එක්කම එන්නත් කන වැඩපිරිවලට බොහෝ දෙනෙකුගෙන් හිමි වෙලා කියෙන්නේ ඉහලපසා දෙයක්. රන යිඩසින් රට ජනතාව ආරක්ෂාකර ගැනීම සහ එන්නත් ලබාදීමවැන පිළිවෙල සාර්ථකව ක්‍රියත්මක වවා යදහමුදාව මකින් සයින්ු ාමේනතේ පලමු සහදේ වන මාතුරල් ලබදීම විහරම හාදේව ද්‍යානයේදී සිදවා අතට ඒය සහ ශාල පිරිසක් එක්වසිටිය. පන කරන බෙත් යක්ම එන්න න ඇහිල්ල එක විදගනක ආයචන විතර ොට ම මත මද මාතරක ප වැටකනවා කොට වෙලාවට පොලිමට වාඩි කරල අරගට කරගන කතවෙලා හිට ප බයෝ ෑහ කියල නත් ගහපුුවයයි ගොලන් කියන්න දේල් එක්ක බැල හැමෝම අනිවාරෙන්ම එන්නට ගන්නඕන කියලා තමයි කියන්න තියන්නේ. දහමුතාමගගේ ජංකමන්නත් කරන වැඩ සහන් ප්‍රදශකිහි පයකම අධදිනේද ක්‍රියත්ම කලා වැඩිහිට සහආභාධිත පුද්ගලින් සඳහ නොගේ ගොඩ මරිහන තලපත් පිටියආද ප්‍රදශවලදේ නිස්වලට ගොස් එන්නත් ලලාා මසිද වන තවත් ප්‍රදේශහි පේකම වැඩ පිරිවෙල සාර්ථක ක්‍රියාත්ක වූ බවයි පවාර්තාකරන් සඳහන් කළේ. අමුදාවෙන්ගද ඇවිල්ල එන්ෙක්ෂන්. ියාත්මගරගයන්ඩ වැරිතර වටිනවා බොහම සතෝසයි මොකද ම ගොඩක් ැගවල්ට කිව්වා මේ ගැන මගේ මහත්තයට එන්න විද්‍යන්නන්නේ කියලා තිම බොෝවාගේ ගොට සල්ර්කනවා යුදහමුදාවෙන් ගෙදරට ඇවිල්ල මේ ඇස්ත සිරිකා එන්නට විදීමගෙන දැ මෙහෙම ඇවිල්ලා මේවාගේ ප්‍රොජෙක්් එක පටන්ගත් එක අපිට ලොකු පහසුවක් ඒ ගැනා පිස්තූතිවන්ත වවා යල නින්දම ශ්‍රවිදීපදත්තාරම පුාන් විහාරස්ථනේද සයිුෝම් එන්න තේ පළමු සහ දෙවන මාතරාව ලබාදීම සිදුකරුණා. දෙදහසකට අධි පිරිසකට මෙසේ එන්නත් ලබාදීම සිදුකරුණේ ජයල මහජන සෞඛ පදීක්ෂක කාර්යාලේ හැවීමෙනයි. කලුතුර ජාක සෞඛ විද්‍යාත පරිශ්වේද සයින්ුෆා මෙන්නතේ දෙවන මාතාව ලබාදීම සිදු කරුණා ක්‍රමවත් වවැඩ පිරිවෙලක් එහිද ක්‍රියත්මක කරතිබුණ. යිෆෝ මෙන්නේ පළමු සහ දෙව මතාව ලබාදීමේ තවත් වවැඩ පරිවෙක් ේදිකම යෝු නි ේතනේ ීද ක්‍රියත්ම කරන තුන් හසකකාදක පිරිසකට මෙහිදී එන්නත ලබදීම දපන. මෙ අතර ඒදින වනට කොවිශීල් දෙනතේ පලළ මාතාව ලබාගෙන සිටි පුදකලෙන් කරන ු ලක්ෂ අනුතුන් දහස් හයිය තිසක අට ලක්ෂ හත්තයක් දහ හරසිය තිස් දෙ එකක් එහි දෙවන මාත්‍රාව ලලාාගකිනතිබෙනවා සයින ෝ මෙන්නතේ පල මාතාව පුද. නතු ලක්ෂ හැත ව දහස් නසේ විසි හයක්ක් සහ දෙ වෙන මතාවව තිස්හ ලක්ෂ දහතර දහසහයිස හතලිස් පස්සනකුට ලබාතිීමමටයි පීවර ගැතිවෙෙන්න්නේ ස්පපුට්න නතේ පලමු මත්‍රාව එක ලක්ෂ පනසනව දහසුවක් දිනකුට සහ. දෙවන මත්‍රාව හර හස් පන්සේ දහසේ දෙකට ලබා යති අතට යිස එන්නතේ පල මමාතාව ලබා ඇති පුදගලින් සංකාව ලක්ෂ පනසේ හසසිේ විසි නවා. එඒහි දෙවෙන මාත්‍රාව විසිහයි දහ නවසය අට දෙනකුට ලබා ති අතර. ොඩන එනේ පලමු මත්‍රාව දක්වා පුදගලින් හත් ක්ෂ හට පන්දහරස හතලේක්නකට ලබ ති බයි. රග විද්‍යාශය සහන්ලේ කරුණ ර්ධන කුමන ෝො එන්න එකක පලමු මාතාවව ලාගත් පිරිස මේ වන විට එ කෝට දහට ලක්ෂ පනස් හස්තුන් සය අටක් වඩවා හතලිස් පන් ලක්ෂ වි හත්ද හස් පංසිය දෙදිනෙකුට මත්‍ර දෙදකම ලබාද වසන් අව්‍යතාවක් මතුෝඋනොත් ඇෆිනිස්ාන කාබුල් නෝරසින්න ශ්‍රී ලාංකිකයන්ට ආරක්ෂිතව පිට වෙන්න අවස්ථාව සල්සා දීලතියනවා කියලා විදේශමාතය දිනේශකුණුවර්ධ නමහත්මය ප්‍රකාශ කරනවා. ෆගනිස්තානේ කාබුල්ලගනුව මතු ඇතිතත්ත්ව පිබඳ ශේෂ්‍රකාශයක් සිදු කරමිනු, අමාත්‍යවරයා මේ බව සඳහන් කළින්. මේ වන විට කාුල් නුවර ශවි ලංකිකන් පනස් දෙනකුට වැඩ සංඛ්‍යක්සිින බව විදේශ අමාත්‍යංශයේ සඳහන් කලා. එරට ශව ලංකා තානාපති කාරයාලය ඇතුු සියල රටවල තනාපතිකාරයාල නිලදහරින් සහ, ආරක්ෂව රටින් පිටවීමට එක්සජාතීගේ සංවිධහනයේ සම්හන්ධ කනය මත වැඩපිරිවෙලා ක්‍රියාත්මක බවයි විනේශගුණවර්ද මහතා පැවසේ. Indyි අව සිය හැත්ෑැ පස් වන නි දහස්දිනය අද සමරවා, හ අග්‍රමතිය නරන්ද්‍රමෝදිිමහතාගේේ ප්‍රදhanaනත්වේ. ොදල්ලියි පහිටි අයිතිහාහසික රතුවල කොටුවේ සිට නිදහස් දෙනය වෙනුවෙන් ජාතියමතු. ඉන්දී අග්‍රමාත්‍යවරයා සඳහන් කළේ ජනතාවගේ නිදහස සෑම අංශුවයකින්ම සුරක්ෂත කරනීම සහ කැපවී සිටි බයි ටෝකි ලින්පිකුලේදේ ජයග්‍රහණ ලබ ඉන්දිය ක්‍රටඩික ක්‍රඩිවන් සහ කොවි ඩර්්දය හමුුවේ අරගලයක නිරතවී සිටින සෞඛක කාරිම්ඩ ඇතුුසිිය පර්ෂ සඳහා සිය ප්‍රනාාමය හිමිවන බවද මෝදි මහතා කිය සිටියා. වතින වසංගත තත්ත්වයත් සමග ඉතා සීමමිත සංඛ්‍යාවගේ සහභාගිත්තුවෙන් පැවති නිදහස්තින සැබරු මුත්වය, ජාතික කොඩිය දැක්වෙන වර්ණවලින්, මල් සරසා අලංකාරවත් කරතිබන. මෙ අතර ඉන්දිය නිදහස්දිනය වෙනුවෙන් මෙට ඉන්දිය මහකුමසාරිස්වරයාගේ නිල නිවසේදී විශේෂ උත්සවයක් පැවැත්වුණ. එහිද ඉදිය ජාතික කොඩි එසවීම සහ හමුදා ආචර් දැක්වීම් සිදු වුණ. ඉන්දිය අග්‍රාමාතිවරයාගේ විශේෂ පනිිවිඩිය කියව නොඩැබුවේ මහකුමසාරිස්වරයායි. ඉන්දිය නිදහස්දිනයටට සමගමී ලෙස විශේෂ ආශිර්වාද පූජාවක්. පරදම්ම චේතිය පිරිවෙන් විහරස්ථානයේදී පවැත්වීමටද කටයුතුයෝදාාතිබනා. ත්න තත්වේ හමුවේ පක්ෂ විපක්ෂ බොහෝ දෙනාගේ වගකීම වියයුත්තේ කොරන මර්ධනයට සහයවීම බව රාජ්‍යමාතය පියල් නිශාන්ත මහතා පවසනවා. කොරන අමර්ධනය වගේම එහ සම්බඳ තවත් කරනු රැසක් පිළිබඳ මහජනනී ෝජිතයන් විවිධ අදහස් පල කරනවා. අපිට එකක දත්ව ඇවිල්ල කියනවා දත්ත පිළිබඳ විශාල ප්‍රශ්නයක් තිනෙන ංගේ ඇහුම මේ වෛ්‍යවනුන්ගෙන් සැබැ දත්ව ගොහොම දැනගන්නන්නේ කියලා තුරේයාමට කිව්වා දත්ත දාලතියෙන්නේ. ජනාධිපති කායයාලයේ පෝවි ේ් බෝඩ් එකක් කියලති නවා. එනිසා නතාවට අයිතියක්තේවා ඇත්ත දැනගන්න. ආ්ඩු විසින් මිනිස් බිලි. එකසිය පනාා ක්මන ප්‍රමණ දෛනක ගැමින් තිබෙන්නේම මේ වැරදි දත්ත තොරතුරමට එළමෙන ලද වැදි පෝකතන එකකට හේතු සසාදක වී තිබෙන. කොඩ් ර්න ජනාාධිපති කාර්යසාදක බලකායේ ඉන්න. රාජ්‍ය වෛදිල්ධාරගේ සංගමී පවා ප්‍රකාශ කොට තිබෙනවා. දෛනක මරණ සංක්‍යාව. ඒ ට ක් හැකි කිය නි හ පැ . ත් තොතුර විෘති කරන භාජන කරනු ොවිත් මර්දන කාර සාදක බලකායත් එක්ක තියෙන අමනාපයකට වෛද්‍යවරු සහමේ දත්තේ එකතු කරන පිරිස. දත්ත ලබාදීමේදී ක්්‍රමිකතාවයක් සිද්ධ කරල්ලා එම කාරසාදක බලකායි අප පහසදාවේයට පත් කරන්න උත්හයදන්නන්වාද කියලාපට සැකුත් තියෙනවා දැන් සියලු දෙනාම තමන්ගේ එල්ල යම මේ හමුදදාපතිත්තුමමා ඇතුළු කාරසාදක බලකාය දෙසට යොමු කරලා තියෙනවා සංඛාලයකන මතම පදනම්වෙලා චෝදනා කරර ඉන්නවට වඩා හමුදාපතිවරයටට චෝදනා කර ඉන්නවට. වඩා මේ කමිටුව සමස්ත විද්වත් සියලු දෙනා එකට එකතු වෙලා ගන්න තීන්දු අපි පැහැදිලියවෝම කියනවා ඔය පිට ඉඳගෙන කොයිට් මර්ධනය පිළිබඳව විවිධ චෝදනා කරනවට වඩා එන්න අපිත් එක එකටු වෙන්න එකතු වෙලා තමන්ගේ වැඩපිවල ප්‍රකාස කරන්න. කිරයෙන්ල නම්මනිියාවත්ත කළුගන්ගේ පිහිටි නිදහනය නැමති මැනික් නිදේ මැනික් ගැරීමේ කටයුතු ආරම්භ කෙරුණා. වසර දහ තුනකට පෙර පතල්කම්කරුවන් පිරිසක් මෙම නිදිය සොයා කෙන තිබෙනවා. එතැන් සිට ඇතමුන් මෙමස්ථානයේ නීති විරෝධීව මැනිිකැරීම සිදුකරතිබෙනවා. මෙම නිදයෙන් වටිනා මැනි ලබිමිහේතුවෙන් එය නිධහනය යනුවෙන් නම් කෙරුුණා. නව න්‍යාමක පතල්ක්‍රමයක් යටතේ දැන් මෙහි මැනිකෙරීම සිදුවනවා. මේ ලබෙන මනික් ප්‍රසිද්ධියේ වන්දේසිකර අලිවිකන මුතලින් සියයට විසිපහක් ප්‍රදේශය අඩු ආදෑම් ලාබින් සන් හද. බලපත්‍රෝ කමිටුවට තවත් සයට විසිපහක මුදලක්කා ඉදිරි සයට පණහා රජියයට ලැබෙන පරිදි මැනි ගැරීම සිදුවනවා. මහි කටයතු සිදුවනාකාරය රාජචමාතය ලොහන් රත්වතේමහතා නිරීක්ෂණය කළ සයට බලහක් කාණ්ඩුවට සියයට විසිපහක් සමුද්ධ ලාබීට සියයට විසිපහක්කේ ලයිසන්නක ගත්තකටට තයි ඇවිදි ක්ෂණක සල්ි ද . ගේරේ හැණියාවෙන් වරුද්දර ඉසල්ලා හතලි සතරදක්දර එක පවුල කරයි ලබා න්නා නේගැනු ත්බේ ගේ ලබා දෙන්න බලාපොරුත්ය. හ දැට මක් හතරවිින් පොෙක්ේ ප්‍රදේ ටිය කුත් ැල ගන නම්මනයාාවත්තෙනෙ. මීට කලින් අපි හැනියාව පොජෙක් ටන් එකටම. එක දන්ට තාම හොඳින් කටයු පියත්මකන දනට ජපාරකට ගල් අරග දේ ල න පල ට ව කට හතර කොට හ ැ න. එවාසේ වටවල මවන් ජී පටන්ගත් ටවන්සේ මේ පොජෙක් හතරයි පො ෙක්ක ග මට ගම දක ර හතරයිින් පොජෙක්්ක ඉතිදිහසේ පුරාවටම කරපු විිනිද භාාවන් කරපු හොඳම ව්‍යාපති හරතම ැනට වත්්‍ර ියපති ගන්නාව කර රටය පිවත් කරනවා මේවා හජයට සහම ද මින් සුතේක ර කරනවා ්‍යාපෘතියල ස පේ වැත්තික මත් හොඳට කරගන ම හලගුණ හයපත් වන අප අපේ වැඩටික කරගනයනවා රජේ හතිකරු ජාපතුමගේ සවබාග දයක්මට සහ ඉදි ගමට හම කාසරන්න. මරදිකාාරි රු රහන් රත්ත යේතුම සංග ප ඉදිරියටට මෑනවා. අන්රාධ ප්‍රිස්ත්‍රිකේ රහල් එකොල්හාහට අාවශ්‍යය වෛරස් ප්‍රතිවිරෝධී වායුසමීකරණ යන්ත්‍රතෝගයක් L.ජ. අබාන් සමාගම පරිත්‍යාග කළ. අදාල වෛරෙස් ප්‍රතිවිරෝධී වයු සමීකරණ යන්ත්‍ර රජ්‍යමාතය මහාචාරය චන්න ජයස්මන මහතාවෙත ලබා දුන්නා. රජ්‍යාමාත්‍යවරයා මෙමයන්ත්‍රතෝගේය උතුර මැද පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත බ්ඩාර්මහතාවෙත භාර දුන්නා. අබාන් සමාගම පරිත්‍යාග කළ මෙම වරස් ප්‍රතිවිරෝධී වයු සමීකරණ යන්ත්‍ර පදවිය කහට ගස්දිගිලිය, රාජංගනය කැකිරාව, මැද වච්චය ඇතුළු රෝහල්වල බාහිර රෝගීන් පරික්ෂා කරණ කාමරවල සවිකිරීමට නියමිතයි. රෝහල් දහ අටක අවධානම් රෝග සහ සම්හන් පහසුකම් ලබාතිම සඳහා ඩයිලුග ආසියාට ආයතනය අරමුදල් සම්පාතනය කරනවා. වත් රෝුණා වසංග තත්ව හමුුවේ ක්‍රියාත්මක ජාතික සෞඛ්‍යසේවාකාරි භහරය වෙනුවෙන්, ලබාතින දයිකත්වේ ඉහළ නැංගවීමට. ඩයිලුක් ආයිතනය තීරණය කරතිබෙනවා. මෙම වැඩසට හන්න ක්‍රියාවට නංගමින් පසුගිය වසරේද. හෝමාගම මූලික රෝහලේ සහ, මේග දිස්ශ්‍රික් මහරු හේ ැඩිසත්කාර ඒක සංවර්තනය සඳ, ඩයිලු ගයිතනය මූල්ලේ ප්‍රධානයන් සිදු කරතිබෙනවා. චේෂයෙන්ම අපි මේ අවස්ථාවේදී පෞද්ධලික සමාගමක් විදිට මේ රටේ ඩයිලොක් අසියාටා සමූහ ව්‍යාපාරය. ොවිD් රෝගීන්ට රටට කරනලද උපකාරය. මිල මුදල්වලින් මනින්න බැරි තරමය උපකාරයයක් කර. නොයකුත් අවස්ථාවලද. ප්‍රෝහල්වල දැඩිසත්කාර ඒ අදලදුන්නා? ඒවගේම රෝහල් හදළදුන්න ඒවගේ විශාහල වශයෙන් පරීක්ෂණ කටයුතු කරන්න මුදල් අව්‍ය රසායනාගාර හදලදුන්න. මේ රටේ ජනතාව වෙනුවෙන් තමාගේ සමාජ වගකීම අංක එකට ඉටුකරපු සමාගමක් විදිහට තියගනිසාමම්බොහොම ස්තූතිවන්ත වෙනවා. මේ රටේ මිනිසුන්ගේ ජීවිත බේරාගන්න අප ගෙනියන මේ මහා සටනෙදී. අපි සියලු දෙනාටම මහා පෞරක් විදිහට සහයෝගෙල බාධීපු ඩයිලොක්ක ආසසියට සමුහ ව්‍යාපාරයට අපේ ගෞරවය මේ අස්ථාවවෙ පුද. කර මේ සමින්ස්වදන් රූපාණ රාත්‍රී දහය ප්‍රධාන සිංහල පත්විකාශය නිමාට පත්වන මිලනකය විපරම විශේෂාන්ගේ ඔබට සුපාත්‍රිය එන්න පොට හොඳ නෑ කෙල්ල ගෙටගම් කියලා අපේ ගම්මල පරණ කතාවක් තියෙනවා කතාව පරණ වනාට දැන් තියෙන තත්ව හැටිටනම් එල්ල කොල් අවිතරක් නෙවෙයි. අපි ඔක්කුම ගෙට රිංගලම ඉන්න ඕන වෙලාව ඇවිල්ලා. රට ලොග්ඩවන් නොකළට අපි අපිම ලොග්ඩවන් වෙන්න ඕන බයානක තැනට වට ඇවිල්ලා. දැන් තත්ත්වය අන්තිම දරුණුයි. හට වහෙනත් බෑ ඇරගෙනත් බැරිතත්වයකට ඇවිල්ලා. වහලදානක ලේසි හැබැයි එහෙම වුණොත් එදා වේල හම්බ කරගෙන කන මිනිහයි බැංකු පොත්වල සල්ලි නති මිනිස්සුයි සම්පූර්ණයෙන්ම හාන්සි. ඒක නිසා රට ඇරගෙන අපි ලොක් ඩවන්වනේ මයි හොඳමදේ. හැම දේටම වැඩිය හොඳයි සොයං වාරණය. අපි අපිටම වාරණය දාගත්තොත්, කොරෝනාව පරාධ කරන්න අපිට අනි වාරෙන්ම පුළුවන්මයි! ආණඩුව අද ඉඳලා නීති තවත් තද කලා අද රෑ දුලහිෙන් පස්සේ මොනම විදිහකටවත්, මොනම දේකටවත්, මොනම තැනකදිවත් කට්ටිය සෙට්පෙන්න්න හිතන්නවත්්‍යපා. මොකද එක පැත්තකින් නීතියේ හැටියටම ඒක වැරදි? අනික් පැත්තෙන් සමාජයේ පැත්ම හැටියටත් ඒක සම්පූර්ණයෙන්ම අහිත කරයි. එනිසා කියනදේ අහලා තියෙන වැඩක් බලාගෙන තමන්ගේ ආරක්ෂාව තමන්ම රැකගෙන අනුන්වත් ආරක්ෂා කරගෙන ගමත් රැකලා රටත් රකගන්න එක තමයි අපි කවුරු කවරුත් කරන්න ඕනේ එහෙම නොකලොත් අපිත් සුම් රටත්සුම් ඒක කරගන්න ඕන උදබියත් ඕන තරන් ඇති. හැබැයි ඒ උන්දලාගේ උගුල් වලට නම් අහුවෙන්න යන්න එපා. කද මේ වෙලාවේ බොරදියේ මාළු භාගන්න බිලේපිත්ත දාගෙනඉන්න උන්දල ගොඩක් ඉන්නවා. කොක්කට කවරු කවරු හරි අමුණගන්න තමයි ඒ උන්දලගේ එකම ට්‍රයික. දැඟිතින් හැට උදේඉඳලා කෑගහයි මානව හිමිකම් කැඩවා ජනතාවගේ අයිතිවාසිකං උල්ලංගනය කලා ජනතාවට විරුද්ධව මිනිස්සු පාරට බහි කියලා බයිට නීතිරීති දැම්ම කියලා. මොලේ කළඳක් හරි තියෙනවනං හිතන්න. පාරවල්දිගේ මේ වෙලාවෙ කෑගගග්‍යයා කියලා ආණ්ඩුව වැටෙන්ෙත් නෑ වටන්නත්දෑ. ඒම ඒකට තවම චන්දකුත් නෑ පාලිමින්තුව ඇතුළෙත් ආණ්ඩුවට තුනෙක් දෙකක්. ඉතින් කොහෙද ආණ්ඩුව වටන්නේ මේ ඔක්කොම එක එක දේශපාලන පක්ෂබලත් සමහරක් එජෝ නඩවලත් ඥායපත්‍ර. ඒවට අහු වෙලා ඩෙල්ටාව බෝකරගෙන තමුණුත් නැසිලා ගෙදර උදවත් නසන්න හිතන්නවත් එපා. මොකද සස්තර වසනතුරු ඒ පාපකර්මය පිටිපස්සිං ඒවි! එක නිසා කියනදේ අහලා ජීවිතේ රැකගෙන ගෙවල්වලට වෙලා ඉන්න අත්‍යවශ්‍යම රාජකාරයක් තියෙනවං. ියට බහලා ඒදේ කරගන්න සෞඛ්‍ය රැකගෙන කොලියක් මලියක් කරගන්න අය සෞඛ්‍ය රැකගෙන දවස්ස වියදම හොයාගන්න. මොකද මොනදේ කරන්නත් දරු මල්ලන්ට එළවළුවක් මාලුවක් හාල්ටිකක් පොල්ගෙඩියක් හරි ගෙදර තියාගන්න ඕනි. මතක ඇතුව හෙට උදේ ගෙදරින් එලියට බහිනිවනං මාස්කක දාගන්න. ඒක සාක්කේ දාගෙන හිටියට මදි. බෑකකේ තිබ්බත් මදි. නිකට එල්ලගෙන හිටියට හොඳටෝම මදි. නහැයි කටයි හොඳට වැහෙන්න්න මාස්තිික දාගන්න. එකක් මදි කියලා හිතනවනං දෙකක් හරිදාගන්න. මොකද හෙට උදේ ඉඳලම පොලිසියේ මහත්තුරුටක හොඳට ඇහැ ගහගෙන ඉන්නේ! මාස්කක නැත්නං බඩුම තමයි. වැටෙනව නඩුව! නිකම් මොකටද තමන්ගේ ආරක්ෂාව දානතියන එක දාගන්නෙ නැතුව පොලිසියෙත් ලැගලා උසාවිියෙත් ගිහිල්ලා! දඩයකුත් කන්නේ! මගුලක් කනව කියනක ජීවිතය තියෙන හොඳමදේ! කෑවට පස්සේ ඒකෙ රගේ තේරණක වෙනම දෙයක්. එවුුණට අවුරුද්දු ගානක් ආදරය කරලා දෙමවුපියන්ගේෙන් අවසරත් අරගෙන. ලෝකෙටම නයි වෙලා හරි කවුරු කවුරුත් කැමති, ඥාතියෝටිකයි යාලූටිකයි වටකරගෙන පුළුවන් සුපිරිම විදිහට වැඩිම ගන්න. හැබැයිතින් කේන්දර දෙක බලලා පොරොන්දන් ගලපලා ටක්කටම හරියන්නේ මේ නැකතයි කියලත් නැකත හැදුවට වැඩක් නෑ. මොන නැකතරත් වැඩිය කොරණාව අත්ති ප්‍රබලයි. එනිසා අනිදද ඉඳලා මගුලට තිතතියන්න වෙලා තියෙනවා මොකද මේ වෙලාවේ මගුල කියන්නේ අව මගුලට පාරකපන එකක්. එනිසා අමාරුවෙන් හරි පෝරුවේ නැගලා උත්සවේ අරගෙන කට අත්ෙක් සෙට්වෙලා ෆේස්බුක් එකගේ ෆොටෝ එකක් දාගන්න හටපු මනාල යුවලන්ට. කොච්චර හිත්‍රදීම් ආවත් කරන්න දෙයක් නෑ. රිෙජටා නෝනලළඟ ජෝඩුවයි දෙ පැත්ත අම්මල තාත්තලයි සාකිිකාරව දෙන්නයි තියාගෙනහරි. ඒකත් පුළුවන් තරම් කටයි නහැයි බහගෙනම වැඩේ සිද්ධ කරලා. හීනියයට ලස්සනට වෙඩින් ෆොටෝ එක අරගෙන හැමදාම බලබල ඉන්න බිත්තියේ ගහගන්න එකයි කරගන්න තියෙන්නේ. එෙම නැතුව නීතිය කඩලා මගුල්ල කෑවොත්. ැතිට ෝඩුවට විතරක් නෙවෙයි වැඩිමට සෙට්වෙච්චට්ියකෙවත් මල බතවත් කන්න කාටවත් හම්බ වෙන එකක් නෑ. ොකද දැන් තත්වය ඒත් තරමටම බයනකයි. ඩල්කද ඩෙල්ට පලස්ද කියලවත් දන්නේ නැහැ. මාන කලේට ගිනිගත්ව වගේ කොරෝනාව ලැව්ගිනි ගානට පැතිරෙනවා. එකනිසා ලෞගිනිත් පුළුවන් විදිහකට හිතේ තදකරගෙනඉන්න තමයි, දැන් කාට කාටර් සිද්ධ වෙලාතියෙන්නේ. ඒහෙම නැවුණොත්වෙන්නේ කාත් කවුරුත් නැතුව අහලවත් දැකලවත් නැති කනත්තක. ි ඇතුළේ ගිනි ගන්න විතරයි. අපේ ඇඟට නිස්කාරණය ගෙනකුරු ගහගන්නවද. එම නත්තං කොරෝණ ගින්නෙක් බේරිලා ගත කරන්න ඕන ජීවිතකාලෙ ගත කරලා යහපත් මරණයක් අත්කර ගන්නවද කියෙනෙකේ තියන්දුවතයෙන්නේෙ ආ්දුවත් සෞඛ්‍ය බලධාහරීගෙවත් හමුදවෙවත් පොලිසියවත් අතේ නෙමෙයි අපේ ඇතේමයි. එනිසා කවුරු කොහම මොනවිදියට කිවත් මොන මොන උපදෙස්තුන්නත් මොනමොන උපක්‍රම දැම්මත් වැඩක් නැත්තං. අත්‍යවශ්‍යම දෙයක් නැත්තං ගෙදෙරින් එලියට නම් බහින්න එපා! තියෙන දෙයක් කාල බීලා කොහොම හරි ගෙදනටම වෙලා ඉන්න. ඒම නොවනොත්. උද්ඝෝෂණයට සත්‍යයක් ග්‍රහයට උපවාසයට කතා කරන නායකොටික, හොඳ ශරීර සෞඛකයෙන් හොඳට වැජබේවි, විරෝධට ගිය පෙළපාලියට උද්ඝෝෂණයට ගිය අපි ඔක්කම පවුල් පිටින්ම කොරෝණාවට බිලිවේවි. අදත් විපරම පිටපත සුධර්මන් රදලියකොටකින්.